ඔබ විශ්වසනයම පුවත් ගටත් කලින් රටටකෙන ස්වාදීන් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘතිී සමඟ ප්‍රථමයෙන් පුවත් සිරස්ථල. කොරෝනා මරණ ලැස්තුවට අදත් හතක් එක්වෙයි. ඉරණැතිවූ පූමදානයට විරෝධයක් නැගෙයි. නීති විරෝධීහිව වටින් යවන්න හැදූ මෝර වරලුත්? අඩුකරමල් තොකයකුත් වේගු අක්තනංගුවට ප්‍රීඩංගෙන හදා රෝහල් හදන අවශ්‍යතාව අඩුකරන්න ප්‍රීඩා ඇමති නාමල්ගෙන් ක්‍රීඩා පිටි තුන් සියතිස් දෙකක්. නෙපුනතාවෙන් පිරිපුන් අනාගත පරපුරක් පෙනුවෙන් ස්කීල්ස් ්‍රී ලංකා ඇරබේ. ඇමරිකා රුසියා සීතල යුද්ධය තවත් උග්‍රවෙයි මයිඩන්ගෙන් පුටින්ට සම්බාධක අද කොරෝණ පොකුරට ආසාධිතයන් එකසේ පනස් තුන්දනිික් වෙක් වෙද්දි, මරන් ලැස්තුවත් හාරසියසෝ තුනදක්වා හෙළගිය. කොරණ ආසාධිතයන්ගේ සිරුරු භූමදානය සඳහා ඉරනැතිව දූපතය තෝරාගැනීමට එරෙහිව එහි ජීවත්මන ජනතාවගේ විරෝධතාව එල්ලවී තිබෙනවා. දතිනෙද මටින්, කොරුණනා ආසාධත්‍යයන් එකසිේ පනස්තුන් දෙෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාාවන සමස්ත කොවිද දහනම ආසාධිත සංඛ්‍යාව අසු තුන්දහස් සත් සිය පා තුන් දහස් දෙේසේ නමදනිෙකු රහල් වල සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාරලපනවාා. අසු දහස් විස්සි දෙෙකු පූර්ුණණ සුවෙලපා රොහල්වලින් පිටවකොස්ති පෙනපා. ොVවිD-19 ආසාධන් හදදෙනෙකු මේ අමත්සමක, කොරන මරණ සංඛ්‍යාව හාරිසියසු තුනදක්වා ඉහ කියයා. ලබ පහලවපදේශ පදිචි අස හත්හැවරදි කාන්තාවක් කොළඹපා පදිචි අසු නමහැරදි කාන්තාවක්, කොළඹ පහලම පදිංචි හැත්තේ අටහැරදි කාාවක් පිළියඳද පදදිච හැත තු හැරදි පිමි පුදගලෙක් ගොස්තබෙනවා පිතලාේ පදදිචි හැටතු හැරදි කාතාවක් ොම දෙක පදංචි හැටතු හැරදි පිරිමි තු ලෙක්හ ගලවෙල පදිංචි හැට තුන් හැරදි පරිමිත්ලකදමගේ අතරබනපා. මෙ අතර කොරනා සිරුරු බොමධනය සම්බතෙන් පසගේ කාලේ දැඩී කතා ාක් ඇතිවුණා. යනුව එම සිරුරු බෝමතානය සදහ ඉරණ දිව් දූපත තෝරාගෙනනති වෙනවා. සවිද්‍යාත්මක පදනමක්කොට ඒල්. සෞඛ්‍ය අන්සවලින් දීල තියන උපදේශවලට අනුගත වෙමින්. මේ වනකොට ඉන තියවුද්දූ පත්තට අදාල ප්‍රදේශයේ මූලික කටයුතු සියල් අවසාන කරලා ඕනෑම මුත්්‍ර දේශයක් බාරගන්න තැනටයුතු දමත න නට හ ලාා වාදේ සම්බන්ධ ඒ සම්බන්ධ තියෙන සාමානය ක ලා තම ඩි ගෙන විද ඩි ෑස් ාව ද ේා කිිම ද ගන්න සම්බන්ධගේ සම්ප ාශ ි මට ත තම සම්බන්ධ ේ සන්. ියදම්දරන්නේ සම්පර්තියම රජයද අන්්ඩුව. සම්පර්න රජය වේදම්දරන්න. කොරුණා ආසතතියන්ගේ සිරු බුමතානිසඳහා ඉරණ වඋදූපත තරකිනීමට එෙහිව විරතදැක්වීමට එම ජනතාව සූතනමින් සිරනවා. Lට. ්‍රස්ථවාාතියන් පිඩාවට පචනතාප යුත්තෙන් පසුව දෙදහස්දා හතවසරේතිී ඉරණ තිවුදූපතේ පදිංචිරි කොස්ට පෙන්නේ. දූපතේ වැසියන් කිසිවකටත් කරණ අවදාානමක් නොමැති අවස්ථාවේී, කොරනා මලසිරු එහි බුමධානික් කිරීම ත්තීරණයට ඔුන් විරෝධය පල කරතිබෙනවා. නැවත පදිංචිකර වූ පවුල් එකසි හැට් පහක් මන ඉරණ තිවුදූපතේ ජීවත්පනපා. ර්ගකාරී ලෝකයේ ජයගන්න අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම පමණක් වර්තමානය වනවිට ප්‍රමාණවත් වන්නේ නැහැ. එ නිසාම වෘති අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධහනයක් යොමු කරන්න සෑම රටක්ම ක්‍රියාත්මක වෙමින් සිටිනවා. නිපුනතාවලින් හැබි අනාගත පරපුක්ක දයටදායාද කිරීමේ අරමුණින් ස්කීස් ට්‍රී ලංකා වැඩසටහන අද එලි දැක් වුණේ එම අරමුණු ජයගැනීම වෙනුවෙන් skillල් ශ්‍රී ලංකා ජාතික වැඩ සටහන එළිතැක්වීමේ උත්සවේ චනාධිපති ගෝටාබෙරාජපක්ෂ මැතතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහිද රාජපක්ෂ හතාගේ ප්‍රධහනත්වෙන් කොළඹදී පවැත්වුණ. රටේශ ්‍රම බලකයින් සියටසූුවකටත් වඩා වැලිරිසක් බෘත්ධීමේ නිපනතාවෙන් පෝෂණය කිරීම මෙම වැඩ සටහන අරමුණයි. නිපුුණතා සංවර්ධන ෘත්තිය අධ්‍යාපන පරීෂණ සහ නව නිපයුම් රාජ්‍ය අමාත්‍යංශය වැඩටහන්න ක්‍රියත්මක කරනවා. ස්කල්ස් ශ්‍රී ලංකා නිඩ ලාංචනේද මෙහිී එළිදැක්වන ති අ්‍යාපනයට යොමුවන දරුවන්ට රුපියල් හාර දහස්සක ශිෂ්‍යධාර මුදලක් ලබාදීමද අද සිට ක්‍රියත්මකයි. කාර්මික විද්‍යාලල දරුවන්ට ආරක්ෂ ඇැඳුම් කටලය ප්‍රධානීත සිදු කෙරුණ. විධ හේතුමත අධ්‍යාපනය හැරයන සිසුන්ට වැඩලෝකයේ ජයගැනීමට ව්‍යාප්‍රතිරැසක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාති ම හිදරාජ පක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ්‍ය කලා. කුඩා කාල අපි දරුවන්ගේ වීද හැකිියාවන් දකින. ඒ හැකිියාවන්. අපපන වන්න අපේ රටේ තිබුණ ධ්‍යාපන ක්‍රමවයිද බෝම අඩුවයි. විභාග සමත්වුණු පිරිස වගේම විභාග සමත්වනත්, ජීවිතය දිීනපු බොහෝ දෙනෙක් අපේ සමාජයන්න. අ විභාග අසමත් වුණත් ඔන්ගේ ජීවිත සමත් කරන අපේ වගකිීම. එනි සහද ආරම්භවන ස්කල්ස් ශ්‍රී ලංක අ ජාතිික වැඩ සතාාන තාම කාලුච්චි දැහි කරම. අපේ රටේ තාරුණය ලෝකීන නිපුරත්වෙන් එබි දියන් සමාජයට ගැලපෙන. ෘතිය ැනුවෙන් සන්නද කිරීමට රජය කතයතුකළ සෑම ප්‍රවරක්ම කන්නා බව අපි සීපත් කරන්න කැටි. ුණක් නොමී පෞද්ගලික ආංශි සම්බන්ධ කර ගලමින් නවනි පවවැනි අන්සවල රට තුළ ජනප්‍රය කරන්න. අප පියවර රැස කාරම්ගර . ඒතුළලින් ෘර්තිමය හැකයාාවන්ගේ පිරිිප විශිෂ්ටයන්ගේෙන් පිරිස්වීලංකාවත් දීියුණු දැකිීමම ප්‍යාපේක්ෂාවන්. නිපුුණතාවන් ක්තිමත්වීම වැදකත් බවට ආකල්පමය වෙනසක් ඇති කිරීමද. මෙම ව්‍යාපෘතිය අරමුණක් පබව රාජ්චමාන්තිී විශිෂක් නි වෛදසීතා අරමයපොල මහත්මිය ප්‍රකාශ කළ. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබයි තාදරෙන් රෝපණය කල ෘතිය පුහුණුව දහක් ලෙස වර්ධනය වෙනවා ඔබ දකින්නට ඇති. නමුත් ඒහි පලනෙලාගන්නට වර්තමාන පරපුරට හැකිවෙලා තියෙනවාද කියන එක පසු විපරමක් කිරීම අපේ අදල් දවසේ වගකීම. ෘතිය පුහුණු ශේෂත්‍රය සංවර්ධනය කරනවානං. ියුණු කළේුතු අංගයන් කීපයක් හඳුනගත්තා. ෙක්කුදාන නමන්න අපි අද දවසේ ව්‍යාපෘතියක් දයක්ක්කනවා. වර්තමානයේ අප සතුුවතිබෙන කාර්මික විද්‍යාල නවීන තාක්ෂණයට අනුව දියුණු කරමින්. අපි බලාපොරොත්තුවෙන පවතින ආයත්තන නවලෝකයටට ගැලපෙන දරුවන්න කාර්ශණය කරග ැකි ආයතන බවට පත් කරන්න. පනතා අධ්‍යපන ශේත්‍රේ දැනු ්‍රමිය දරුව වෙතගෙනයාමේ ජංන ම ෘත්තිය පපුහුණු ඒක සහිත බස්රත පහක් දෙවන්න පුරා දහවනය කරනවා. එම බස්රතවල යතුරු ජනාතිපතිතුමාවිත භාරදීමද මෙහිදී සිදු කරුණා. ස්කල් ශ්‍රලංකා පුවොත් පත, ජනනාන්ධපතිතුමාට පිරිනමුණේ ්‍රරජමාති විශිෂක්ණ වෛද්‍ය සීතා අරමිපොළ මහත්මයාතෙන්. මහාචර GL.Pරි, චමල් රජ පක්ෂ, ಜටන් ප්‍රනාන්දු, සරත් විරසේකරயானන අමාතිවරුண்டு අරධතින් රැසක්ද මෙම උත්ස විටසාා කියීවනක්. නීති විරෝධී ලෙස අපනෑනය කිරීමට උත්සාහක් කළ මෝර වරල් සහ මඩු මච්‍යය කරමල්තෝකයක් රේගුව අත්තරං ගොටගත්තා නීති අනුකූල ලෙස අපනෑනය කරන බහන්ඩ තෝගක සඟවා හෝකොම්වෙත යවීමට සූදානම් කරතිබූ බවයි රේකුව සඳහන් කරන්නේ. මෝර මත් සයන් වදවේ තරචනයට ලක්ව ඇතිබවින් ජා්‍යන්තර රතුදත්ත ලේකනයටට ඇතුලත් කර තිබෙනවා. අපනයිනෙ කිරීමට උත්සා දරූ වේරල් ලද මෝර වරල් ිලෝග්‍රෑම් තුන්සි හතක් රේගුව අතරංගොටගත් අතර ඒ මොරුන් තුන්සියකින් පමණ ලබාගෙන ඇති බයි රේකවසහන් කරන්නේ. එම තුොගේ වටිනාකම රුපියල් ලියන හතරයි දශමතුනා. එමෙන්න්ව වරල් ලද මඩු මත්සෙ කරල් කිිෝග්‍රෑම් දෙෙසි හතලස් අටක්ත අතරංකොටගත් අතර එම කර්මල් මඩු මත්්‍යයන් අට සියකගේ පමණ වියහැකි බවත විශවාශ කරනවා. හිට්නාකමරුපියල් මිියන හතර ක් උනවයි රේකව සඳහන් කරන්නේ. ආසන වශයෙන් මිලියන හතරක පමණ වටිනාක මක් තියෙනවා. සැකකරුවන් දෙෙනනෙක් අතරංකුට අරෙන තියෙනොත් ඔවන්ට ීතියට අදාලව කරන්න පුළන් පරිීමම දනුවල් ලබාදීමට කටයුතු කරනවා. සහ මෙම ද්‍රව්වයන් රාජ සන්ත කරනවා. මදුනිකා අපේ රටේ ගුවන් විරුවන්ගේ වීරත්වේට අදට හැත්තෑ වසරක් සපරයෙනවා. අන්නේ හැත්තෑ වසරක අභිමාන වත්සන් වත්සරය. අද පැවැත්වුණ. ඒ කඩුනයක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳූරේදී. ඔව සහන්. ඒ අබිමමානවත් ගුවනේ සැමරුම පැවැත්තුනේ වත්මට ගුවන් හමුදාපති, එයා මාශවල් සුදර්ශන පතින නමහත්මයාගේ ප්‍රධානත්වේ. ම උත්සේ ගුවන් ද පතවරයා පැමිීමෙන් අනතුරව උත්ත මාචාර පිරිණැමීමට කටයුතු කරුණා. ගුවන් හමුදා නිලදහරින් හරසය හටහත්දනෙකු සහ සෙසු නිලියන් හද හස් දෙසේ අනුවකට උසස්වීම් ලබාදීමටද කටයුතු කෙරුණා. සමර මුදරයක් නිෙකුත් කිරීමද ගොන් හමුදාපත්තමාගේ ප්‍රධානත් පෙන් සිදු කෙරනු අතර ජනත්‍රය ගාහිමශිින් පින් දෙදෙනෙකුබන බහති හා සන්තුෂ්කායනා කරන, ගොන් හමුදා සංවත්සර ගීතය එලි දැක්වීම ද සිදු කරුණා. එක්දහස් නවසී පනස්ෙක වසරේ මාර්තු මස දෙවනතා රාජ කියය ලංකාගුවන් හමුදාව ස්ථාපිත කරුණා. එක් දහස් න සහත්තඇ දෙක වසේදී ශ්‍රී ලංකාව ජන රජයක් පවට පත්තිමෙන් පසු රජ කියී ලංකාගුවන් හමුදාව ශ්‍රීලංකාගුවන් හමුදාව නිස නම් කෙරුණ. ආරම්භේදී නිලද හරින් හයදෙනකු සහ සෙසු මලියන් විසයකකි නාරම්භ කරුණු මෙරට ගුවන් හමුදාව සතුව අද වනවිට තිස් හතර දහසක පමණ සාමාජිකයන් පිරික්ෂටිනවා. L සංවිධානයට එරෙහි ානුෂ්‍යය මෙහිුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාාව විශේෂ මෙහිවර කිටුක ලතර එහිති මියකී ගුවන් හමුදා රණ විරුවන්සහි කිරීමේ විශේෂ වැඩ සහනක් ද පසු කියීතා සිතු කරුණා. ගුවන් හමුදා හැත්තඇවෙනි සංවත්සරය වෙනුවෙන් ගුවන් කරනම් සහිත ගුවන් සදර්ශනයක් හට සිට ලබන පස්සුවේදා දක්වා පස්වරු පහ සිට හයිදක්වා කාලේ තුළ ගලු මෝදරදී පැවැත්වෙනවා. ම සංගත්සර උලල්ල සඳහා ශ්‍රලංකා ගුවන් හමුදාවේ, යානා විසි හතරක් මෙම ඉන්දිය ගුවන් හමුද වේ, ජනාාව විසි තුනක් සහභහකිවීමට නීමමිත්ත බ, ගුවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරෙන බහතා පවසන පා. හමදේක සියලු න අ දෑ වෙන දි වු ගුවන් රන් සහ ත් ගන් රන් ියලු නත් මගේ දර තක්කනවා සරම ස දර්ශනය ගල් මුදර පිටියේද පැත්වීමට ප දස්කර වා ස පහනුව කටයු ැ ම තියන්නේෙ හැන්දාවේ පහ ගල් මුදර පිටියේද තුනහර පහයන ෙදන තුලදී අපි සියල්ු මජනතාව වෙනුවෙන් කරීම පොරත් මෙන්න දැන් ලැබුණු පුවතක්. ත් කොරෝණ ආසාධිතියන් එකසේ හැට හතර දෙෙකු හඳුනා ගැනීම සමඟ අධිනයේදී මෙරටින් හඳුනාගත් කොරෝණ ආසාධිතිය සංඛ්‍යාව තුන් සය දාහතක් වනවා යනුව මෙරටන් වාර්තාාව වන සමස්ත කොරණ සාධිතින්ගේ සංඛ්‍යාව අසුත් උන්දහස් අටසය හැට නවයක් දක්වා ඉහෙළගිය දැන් කෙටි විඩාමයක් පස්ක පහර ගන සොයා ැලීමට පත්කළ ජනාධිපතිකොන්සමේ වාර්තාව ගැන තවදුරටත් විමර්ශනය කරන්න තමන් වහන්සේගේ ප්‍රදහනත්වෙන් කමිටුවක් පත් කරනවා කියලා. අගරධගරු අතියුතු මැල්කම් කාදිනල් රාජචි හිමිපාණන් කියවා. ඒවගේම මේ අමානුශ්‍රික ප්‍රහරය වලක්වාගන්න කටයුතුන් නොක්‍රමින් වගකීම් පැහැර හැරි හැම කෙනෙක්ම කළේ මහපලව නොහලනා පරාධයක් කියලායි උන්වහන්සේ චෝදනා කරන්නේ මෙම වාර්ාව. ගැඹුරු අධ්‍යනයකට භාජනය කර. ඒ ගැන අපගේ නිගමන කඩිනවන් ඉදිරිපත් කිරීම සඳහා මගේ ප්‍රධානත්වයෙන් මගේ සහහි කරද ගුරුතුමල්ලාද පියතුමල්ලා සහ විශේෂඥඥ මහතුන් කීප දෙනෙකු ගෙන් යුත් අපර කණ්ඩායම ක්‍රියා කරන බව ඔබට දන්වා සිටිනෝ. අපි ඔක්කොමල්ල එක්කහ වෙලා ජනාධිපත්තුමාටත් රජයටත් බල කර සිටිමු. මේ පිළිබඳව සියලුම දත්වයන් එකතු කරලා සියලුම සංවිධාන සම්බන්ධ කරගෙන ඉතාමත්ම වගකීමෙන් යුත් කරුණු ස්ොයාබැලිීම වෙත යන්න කිය. එකට අදාළ පුද්ගලයන්ම පත් කරන්න කියලා. කසර දෙකක් නිහඩව ඉවසිලිසාගතව යුක්්තිය ඉටුවේ කියයා බලාගෙන හිටියයි. පළමු වතාවට අපි ලබන ඉරිදා සාමකාමි විරෝදධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා. ලබන අප්‍රේල් විසියෙක් වෙනිදා වෙන විටකොට අවුරුදු දෙකක් සම්පර්ණවෙන අවස්ථාවේ. අපට මිනිවිධ පෙනෙන ස්වයාබැලීමක්. හරහා යුක්තිය ඉටු නොවයි කියලා වැටහුණොත්. අපිට සිද්ධ වෙනවා කලු ඇදුම් ඇැඳීම පමණක් නොව. මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න. විසියෙක්වෙනිධට ලංකා වටේම හැම ගෙදරකම කළු කොඩියක් එල්ලන්න කියෙලා. රාජ්‍යනු ප්‍රයින්. ඒ සිදුකරපු විිලේච්ච ප්‍රහාරයට අපි තමයි එක රඟපා නොදෙන රඟපපු නල්ලුවටි දුෂටියෝටික ඉවරයි නොවත් අධ්‍යක්ෂණය කරපු නිච්පාදනය කරපු තිර නාටික පිටිපස්ස වන්න ටික තාම ඉන්නව යහති එදා හිටපු රජයේ ජනාධීවති සිදුසේෙන් රනි මේ දෙදෙන තමයි මේක ප්‍රදාාන චදිව ෙන්ුන් ම දක්ක මාවනැල්ල බුදු පිළිම කඩපු වෙලාවේ අසාත්සාාලි කෝල් කරලා කියරදිෙන මිනිස්සුව මං බාර දෙන්න කිය ් සහරන්න්‍ය අත්තදාාවන්නකට බෝමයක්පුොරු ෙලාවේ සහරන් ඉස්පිකායව ළඟ ඉන්න්න ෆොටෝස් තියනවා හෙදර එතුවා කියෙන මම සසාහරන්න බලන්න කියෙන ම මේ ගැබිණ මවක් බලන්න්න කියියම මේ අහම් ෙන් ගැම් මේ හිතලුණේ ඇතවට ඉස්බුල්ල මේ මිනිස මයි මේක පටින් ඉන්නේ පැවැති රජය කළේ තමන්ගේ දේශපාලන බලය රැකගන්ඩසාහරන්ල වගේ අමනයන්ට අපි ඔපාවල දුන්න මට විචදේ හෙට ඔබට වෙඩ පුලුව ඔබගේ දරවාට වෙඩ පුුව ඒරෝගිමත් පරපුරක් බිකරන්න ක්‍රීඩාාවත්්‍යයවශයි. ගමට පිටියක් ජාතික වැඩසටහන අරම්භුණේ එම අරමුණ ප්‍රමුක කරගැනිමින්. එයටතේ ග්‍රාමිය ක්‍රඩා පිටි තුන් සියෙතිස් දෙකක් එකවර සම්වර්ධනය කිරීම අග්‍රාමාත්‍යය මහින්දරාජපක්ෂ හතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වනා. ඩ අමාත්‍යය නමල් රජපක්ෂ මතාතගේ සංකල්පටන් වුව ගමට පිටියක් ජාතික වැඩ සටහන්න ක්‍රාත්මකයි. එම වැඩ සටහනේ සහරමපපුත්සවේට එක්වෙමන්නනා ්‍රමාත්්‍යවර ප්‍රකාශ කළේ ක්‍රිඩාංගනයක් දියුණු කළ විට රෝහලක් සෑදීමට ඇති අවශ්‍යතාව අඩුබන බවයි. දෙමවපයෝ කියයනවා තරුණ පරපුරට විවසීමක්නෑ කලබලකාරී බවෙන් යුක්ටයි කියලා. ෆෝන් එකටම ලැප්ටොප් එකටම තරුණ ඇැබැ වෙලා ඒගොල්ල සංවේදී නැ කියලා තවත් පිරිිසක් කිය. ඒෙ හේතුූහයලා බලන්ද අපි පුරුදු වෙලා නෑ. මේලේ දරුවට ක්‍රීඩංගනී ලත් තියෙනව කියන කාරණය නිසා අලුතෙන් අපි බලන්ඩඕුණ. පාසලක් විෘත කලාම වන්දනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒවාගේම තමයි පිට්ටනයක් ්‍රීඩංගනයක්ය දෙවුණු කලාාම රෝලක් අදනතියෙන් අවශ්‍යතාවේ අඩුවෙන බව මට හිතෙනක්. නාමල් සෙල්හම් කරනකොට හැම මච්චකට මං ගිය බලන්න මොඩි කාලිද. මොකද පිට්ටනය දෙල්ලබෙන අත්දැකින්. ජීවිතය සාර්ථ කරග නිතාම් වැදරත්වෙන නිසා.මට පෙන්ව දැල්ලම් නමර හකර පිටනනි දදුනට පඩා වැඩිවේගේ විීලා ඇමතික මාරගෙන දුවන බව. ඇමතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ වැඩ කිරීමට හොමනා ශක්්‍යය ලැබි තියෙන්නේ එයත් පාසල් කාලෙ ක්‍රීඩගේ විදිට ක්‍රීඩා ේදුරුන්නි සයි කියලයි ම ශ්වාස කරන්න. මෙරට ඉස්ියොලු දෙනනායි විදිට ක්‍රීඩාව ද ැලියුතුව පම්ිස්වාස. මෙ අතර ගමට පිටියක් ජාතික වැඩසරහන්ට සමගමීව රටපුා ප්‍රීඩා පිරිි ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු අද ආරහම්භ කෙරුණා. පුදල පැල්වත් පොදු ක්‍රීඩංගනය ප්‍රසංස්කරණය කිරීමට මීට සමගමීව ආරම්භකිරුණා.ඒ පාලිමිින්තුමන්ත්‍රී ජගත් පුෂ්පකම මහතාගේ ප්‍රධානත්වයෙන්. ගමට පිටියක් ජාතික වැඩස ජැනතේ රත්නපුර වේල්වත් හපකස්තැන සුපස්සන් ක්‍රඩංගන විකරණ කිරීමටයතු අ ආරභ කරුණා.ඒ පාර්ලිමින්තුමන්ත්‍ර නිවරත් මහ ප්‍රදානවයි. න පර්‍රඩ තුසේ තිස් දෙකක් සංවර්ධ කිරීම ්‍යප්‍රතිර්ථ, ශ්‍රික ප්‍රසංකරන කිරීම කටතු ආරම්කිර, ප ලි න්්‍ර සර දුරගට මහතාගේ පදනත්ව. න්ර මනකපති ල් ඩග නකර කටතු ආම් කරු අතර, ඒසහා වක රති මු ප ල. 15 හකන් ොල් ්‍රඩග සංවර්ධන කිරීම ආරම්භකිරුණ, ඒසහ කරතිමු රප ප. එකකුත් ජනාධිපතිවන්න සමේදී සුදුවෙන් මාධ්‍ය හමුව මහත් ආන්දෝනනයටට ලක්ුණා. එම සාකච්චාවට අදාලබව රාජිත සේනරත්න හිටපු අමාත්‍යවරයාට නඩු පැවරුණ. එම නඩුව ලබන විසි අටවනදා යළි ැදවන ලෙස කොළඹ මහාධරණය අද දින නියම කලා. තුවැ දසාකචාව තාදාලව හිට පපවාමාත ාජිත සේන අරත්මහතා හා රජච අऔෂද නීතිකත සස්ථාව හිටපු සහපති ොහොම රෝීිට එරෙහිව නඩ පවරත්ති බෙනා. පැමල්ි පාශ්ුවේ විද්තිපර්ශුවයට ලබාදීතු ේකන බාතිීපසනහා. රජයේ අධනීති්චවරයා, මාසේක කාලයක් ඉල්ලා සිටි අතර එමඉල්ලීමට අනුව නඩුව ලබන විසි අටවනදා කැந்தවලෙස කොළඹ මහදි කරණනියම කලා. ක ර්දාධතිනේ ොච්චකා න්තන්තනි දවස්ථානට මරගෙන ැරන ූම ප්‍රහට එල්ෙක්ළ බෝම කරුගේ පියාාවන ආහමට ලෙබේ අලහතින් නැමැත්තා ලබන දාසේමනත දක්වා යලි රක්ෂිත න්තනා රත කරුණ සිද්ිය සම්න්ධයෙන් තවදුරටත් පරක්ෂ සිදුකරන පයි අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණනයටට තැනම්තුන්නේ. නම මිකම් කෞන්සිලේ ක්‍රියාකාරකම් ගැන මතවාද පළවෙති පටු වාසියාපේක්ෂාවෙන් රට පාවා දෙන්න දේශ ද්‍රෝහහින් ප්‍රියාත්මක වෙනම කියලාත් චෝතනාන කෙනනවා. ජිනිවා ගැන තියෙන පක්ෂ විපක්ෂ අදහස්කිහිපයක් දෑයි. මේ අවසාන සතති දෙක ෙනන ంබන්ධ ජාතිంගේ න මිකම් මිසම කం ොර ක්త කිරීම ගැන ైතනවා අපේ ప్්‍රසාධය පළ වෙන මොකද ේතුව සත් හ න අප සතු වෙනවා ති ప్්‍රంබ රට වල් න මක් ෙනකොට ර් ප ළ අප විශවාసස ඉන්ද සාධාරන පත්తේද. අපේ ආන්්ඩු ආවට පස්සේ අද ජිනීවාමානමින්කම් කොමිෂම තුළත් මේ Lංවිධානය ඔන්ගේ ක්‍රියාකාරිත්වය කාලේ ක්‍රියාත්පක් කරපු දේවල්ට අමතරව මේ රටේ අභ්‍යන්තරය පිළිබඳවත් අනවශ්‍ය පලපෑමක් කරන්න කටයුතු කරන ආකාරයෙඉන්ද. විපක්ෂය නොහිතපුූ ආකාරයට රටවල් විශ්සකට වඩා අපිට සහයෝගේ ලබාදී තියෙනවා මේ වෙනකොට. අපි මානවහිමිකම් කොමිස මේ වාර්තාව ගැන අපට කියන්න තියන්නේ තිස්වුරුදු යුද්ධය සම්බන්ධව. රනනිවරණටය ප්‍රශ්ඥය කෙනවනම් රටවෙනනිවුම් අපි හිතිනවා. ල්ටට නිසා තමයි මේ රටේ විනාස්සුනි ඒ වෙලාාව අපේ රටේ හමුදාව පොලිස්ේ නිසා තමයි ඒ ගම් බේරුුණි. මේකට ඉස්සල්ලාම කැදවන්න එල්ටට සංවිදායකනයකෝ. අපේ රටේ පහවදීලා පිටට උසාවියට යන්න අපේ රටේ මොකාතය කරපු වැරද. ඉස්සල්ලාම හොයලා බලන්න මේ යුද්ධේ පටන්ගත්තේ කවුද අපේ හමුදාවද. ල්ටි කන්ඩායමද කියලා. ජිනවා මානෝ හිමිකම් කමුත්සලයෝ ඔවුන් වෙනුවෙන් කටයුතු කරන ඔවුන්ගේ මුදල්වට ගිජච්ච, නිලධාරන් තම මේ කටයුත් ඉසරහටගැනීමින් සිටි. යති දශපාලන අනුපුරු සඟග හැසරෙන බලවත් රටවල් ශ්‍රී ලංකාව අසරන කෙ ම සහ ේ අස්ථාව ක් වා ධම සිටන. සියල්ලූදනාම් ශ්‍රී ංකේ ජාතිය වශයෙන් මේ යෝජනාවලිය පරාජයකිරීම් සඳහා ලෝවදීනාගැනීම සඳහා එකක් මතයක ඉන්වා එවැනි අපරාධ අපේ රටේ කිසිසේත් සිදුණේ නැතියගෙනෙක යුද්ධය අවසාන භාගයේදී අපි පැහැදිලුව ප්‍රකාශ කළ ඉතුති. පලස් සබහ සහ පලාාත්පාලන කටේතු රාජ්‍යමාත්‍යවරයා ලෙස, රෝෂාන් රණසිංහ මහතා අද පෙරවරුවේ වැඩ බහරගත්තා ඒ අග්‍රමමාතේ මහිදරාජපක්ෂ මහතා ඉදිරියේදී. ලබPD පලත් සමහ පලාාපාලකටේතු රජ අමාත්‍යංශයේදී වැඩ පාරගැනීම උත්සේ පවැත්වුණ. මහහා සංගරත්නේ ආශිර්වාද මත රජ මතරෝෂාන් වනසිංග මහතා අමාත්‍යශයේ වැඩපාරගනීම සිතු කළලා. අන්‍යාකමික නයෝජතිීන්ද මෙම අස්ථාවටෙක්ව සිටිය. මතරුණුව ජනකබන්ඩාරතයෙකු ම රාජ පක්ෂ රයාත්පිරල් සරත් විරසකෙන්් මමාතරුන් වැඩ ාගනීම වතාව එෙක්ුණෙක්. COVID 19- වසංගතය හමුුවේ ජනාධිපතිතුමා ආරක්ෂකංශ සහ සෞඛ්‍ය සේවාටුකන මෙහෙට ප්‍රංශයේ සිටින ශ්‍රීලාංකකන්ගේ සුභ පැතුම් එක්කිරීමට කටයුතු කරුණා ඔඕන්ගේ ඉල්ලීම් ඇතුළත් සන්දේශවයක් ජනාධිපතිකාරයයාලයට බහරදීමද සිදු කෙරුණ. වසරකට වැඩිකාලයක් ශ්‍රවලංකාවට පැමිීමට නොහැකිව පංශව ඇදි ටි පරිසක් මෙමරට ගෙන්ා ගැීමට ජනාධිපතිතුමාගේ අවදහනය යොමු කිරීමයි මෙම සන්දීශයෙන් බලාපොත්තුවන්නේ ්‍රන්ශේ ඉතාලියිහ ජර්මනියන් රටවල සාමන් නික්ගුවන්වාර ආරම්භ කිරීම අඩු මිලට ගුවන් ප්‍රේෂපතතුව ලබාකිනීමට හැකි ක්‍රමේදයක්ක් සකස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් එමගින් ල්ලා තිබෙනවා යදනේ ජනදපත්තුවා ැතකීමට හැමිියේ විදේකත ල් සියලුම සීලාංකිකන්ගේ පනවිඩයක්ක් ලබාදීම සඳහහා විදේශගත සීලාංකිකයන්ගේ ගැටලු සහ ප්‍රශ්න ජනධපත්තුමාට දැනන්දීම සඳහා පැමිියේ ඒ සඳහ ප්‍රජා ප ැික බ පපරත් වවා. විත්ත කාරේවාහන ලියාපදි ජිරීමේදී සිදුවන අක්‍රමිකතා සොයා බැලීමට, රා ජමාතය ලසන්ත අලගේවන්න මහතාගේ ප්‍රධහනත්වෙන් කමිටුවක් පත්කරතිබෙනවා. මෙවැනි අක්ක්‍රමිකතා සා රචත වන පදුවසස්ව පැලිීම කමිතුුව බගේමයි. පසුගේෙදා පාර්ලිමෙන්තුව පැවිති රචේ ගෙනු පිබඳ රක සබා රැස හද ම ීරුණය කෙන බෙනවා. අදාල කමිටුවේ නිර්දේශ නීතියක් බවට පත්කරගනීම සම්බන්ධයන්ද කාරක සභාවේ අවදා නජජමීතිබෙනවා. රේකුත්ති පාර්ත්මෙන්තුව කුත් කරන අනුලතා සංකේත නිසි ආකාරයෙන් භාතව වන්නේ දයන්න පිළබඳ නව කමිටුව පුළුල් වශෙන්ස්වා පැලන ඇති. ඒ සමගින් ස්වාදෙන් රූපවාහිනේ ප්‍රධාන ප්‍රවෘති අවසන්. ඔබ සුබරාත්‍රයක්.